ලෙබනනයේ සහ ගාසා තීරයේ ගැටුම්කාරී තත්ත්වයන් නොසලකා ඊශ්‍රායලයේ සහ සෞදි අරාබියා අතර සම්බන්දතා සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ සූදානමක් ඇතැයි අනාවරණ කර තිබෙනවා. රිපබ්ලිකන් සෙනට් සභික ලින්සේ ග්‍රැහම් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වසර අවසානයට පෙර එකඟතාවයකට පැමිණීමේ සූදානමක් පවතින බවයි. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු සෞදි අරාබිය සමග ගිවිසුමක් ඇති කර ගැනීමට සහය දුන් අතර එම පියවර ඉදිරියට ගෙන යමින් ඇතැයිද තහවුරු කර තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් බලේ සිටියේදී අත්සන් කරනු ලැබූ ඒබ්‍රහම් ගිවිසුම යටතේ කටයුතු කිරීමට සෞදි අරාබියද සූදානමින් පසුවන බව හෙළි කර තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බහරේනිය, මොරොක්කෝව සහ සුඩානය සමග ඊශ්‍රායල් සම්බන්දතා සාමාන්‍ය තත්ත්වයට පත්වීමට මෙම ගිවිසුම බලපා තිබුණා. වොෂින්ටනයේ සහ රියාද් අතර ද්වීපාර්ෂික ගනුදෙනු යටතේ සෞදි අරාබියට ආරක්ෂක සහතිකයක් ලබා දීමට නියමිතව තිබෙනවා. මෙම එකඟතාවය නිර්මාණය කර ගැනීමට පෙර සෞදි අරාබිය විසින් ඊශ්‍රායලය සමග සම්බන්දතා ඇරඹීම තීරණාත්මක කොන්දේසියක් ලෙසයි නම් කර ඇත්තේ. මේ අර්ථයේ සෞදියට ආරක්ෂක සහතිකයක් ලබා දීම සඳහා සෙනෙට් සභාවේ 3/2 බහුතරයක් අවශ්‍ය වන අතර එය ලබා ගැනීම අපහසු තත්ත්වයක් ලෙසයි පෙන්වා දී ඇත්තේ. සෞදි අරාබිය ඊශ්‍රායලයේ මිත්‍ර රාජ්‍යයක් ලෙස පිළිගත හොත් පමණක් මෙම ආරක්ෂක සහතිකයේ බාධාවකින් තොරව ලබා දෙනු ඇති බවයි ලින්සේ ග්‍රැහම් ප්‍රකාශ කළේ. ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම සඳහා එකඟතාවයකින් තොරව ඊශ්‍රායලය සමග සම්බන්දතා සාමාන්‍යකරණය නොවනු ඇති බව සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහමඩ් බින් සල්මාන් කුමරු පසුගියදා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් පලස්තීන ගැටලුවට වඩා සෞදි අරාබියට ආරක්ෂක අවශ්‍යතාවය ඉහළම මට්ටමක පවතින බවයි හෙළි කර තිබුණේ. ඒ අනුව ඊශ්‍රායලයට තර්ජනය කළ නොහැකි හමුදාකරණයෙන් තොර වූ ස්වෛරී පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා ඊශ්‍රායලයට ඉල්ලීමක් සිදු කර ඇති බවද අනාවරණ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් රහසිගත මට්ටමේ සාකච්ඡා සඳහා වොෂින්ටනය, ටෙල් අවිව් හා රියාද් සම්බන්ධ වී සිටින බවයි හෙළි කර ඇත්තේ. ඊශ්‍රායල සෞදි සම්බන්දතා සාමාන්‍යකරණයට ලක් කිරීම වැළැක්වීම සඳහා ඉරානය දැඩි පරිශ්‍රමයක නිරතව සිටින බවද රිපබ්ලිකන් සෙනට් සභික ලිම් අනාවරණ කළා. ගත වූ වසරේ එල්ල කළ ඔක්තෝබර් 7 ප්‍රහාරයද එය වැළැක්වීමේ එක් අදියරයක් බවයි පෙන්වා දී තිබුණේ. ඒ අනුව තවත් අවදානම් ක්‍රියා මගින් ඊශ්‍රායලය මැද පෙරදිග ප්‍රධාන රාජ්‍යයන් විසින් පිළිගැනීම වැළැක්වීමට තැත් කළ හැකි බවටද අනතුරු අඟවා තිබෙනවා. සෞදි අරාබිය ඉරානයේ නැෂ්ටික වැඩසටහන පිළිබඳ චකිතයකින් පසුවන බැවින් අමරිකාවේ ආරක්ෂක සහතිකයට ප්‍රමුඛතාවය ලබා දීමේ හැකියාව ඉහළ බවයි හෙළි කර ඇත්තේ. යම් ආකාරයකින් ඉරානය නැෂ්ටිකාවියක් නිෂ්පාදනය කළ හොත් සිය රාජ්‍යද නැෂ්ටිකාවි නිපදවන බව සෞදි අරාබිය නිවේදනය කර තිබෙනවා. ඉරානයේ ප්‍රොක්සි කණ්ඩායම් මගින් එල්ල වී හැකි ආරක්ෂක අවදානම් මගින්ද ඊශ්‍රායලය හා සම්බන්දතා ඇරඹීමට සෞදි අරාබිය පොළඹවමින් ඇති බවයි හෙළි කර ඇත්තේ. ඊශ්‍රායලය මේ සඳහා විවෘතව සිටින බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු විසින් තහවුරු කළ බවයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වාර්තා කළේ. මැද පෙරදිග රාජ්‍යයන් සමග සමීප සම්බන්දතාවයකට ඊශ්‍රායලය කටයුතු කරමින් සිටින අතර එහිදී ත්‍රස්තවාදයට එරෙහි පියවර බාධාවක් කර නොගන්නා බවද අවධාරණය කර තිබෙනවා. ඉරාන ප්‍රොක්සි කණ්ඩායම් සමස්ත මැද පෙරදිග රාජ්‍යයන්ට තර්ජනයක් වන බැවින් ඊශ්‍රායලය සමස්ත මැද පෙරදිග වෙනුවෙන් මෙම මෙහෙයුම් සිදු කරන බවයි දැනුම් දී තිබුණේ. කෙසේ වෙතත් ඊශ්‍රායල සෞදි සම්බන්දතා සාමාන්‍යකරණයට ලක් කිරීමක් මැද පෙරදිග නව අර්බුද නිර්මාණය කළ හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ. ගාසා තීරයේ සිවිල් වැසියන්ගේ අවදානම් තුරන් කර දැමීම සහ ස්වාධීන පලස්තීනයක් පිහිටුවීමේ එකඟතාවයකින් තොරව මෙම පියවර ඉදිරියට ගෙන යාමට බාධා මතුවී හැකි බවද අවධාරණය කර තිබෙනවා. එය යලිත් සෞදි අරාබිය වෙත යේමනයේ හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර ඇරඹීමේ අවදානමක් මතු කළ හැකි බවයි හෙළි කර ඇත්තේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.